පුතුසෙනෙහි විඳින්නට අවුරුදු 30ක් මග බලන විශේෂඥ දොස්තර පුතාගේ අම්මා. මේ අම්මා පිළිබඳව වාර්තාව ගෙන එන්නේ මහනුවර ලංකාතිලක රජ මහා විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත නීතියගම චන්දිම හාමුදුරුවෝ. උන්වහන්සේ වැඩිහිටි නිවාසයක බණකට වැඩලා එද්දී පිරිකරක් දෙනවා එක අම්මා කෙනෙක්. ඒ පිරිකර අරගෙන ඇවිල්ලා ටික දවසකට පස්සේ මේ පිරිකර මොකක්ද කියලා දිගෑරලා බලද්දී ඒකේ තිබිලා තියෙන්නේ සබන් කෑල්ලක්. ඒ වගේම පොඩි දරුවන්ට ඇඳුම් ගොතන වූල් නූල් වලින් ගොතපු වහන් කඩක්. ඒ එකම හතරට පහට නවපු සුදු පාට කොලයක් ඒක ඇතුලේ තිබිලා තියෙනවා. ඒකේ පුංචි ලියුමක් තිබිලා තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ මේ සබන් කෑල්ලත් වහන් කඩත් ඔබ වහන්සේට පූජා වේවා. මෙම සබන් කෑල්ල සිරුරේ ගල්වන වාරයක් පාසා මේ වහන් කඩෙන් බුද්ධ පූජාව අරින වසන වාරයක් පාසාත් මගේ දරු දෙදෙනාට මාව දකින්නට එන්නට සිත පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවායි කියලා. හාමුදුරුවෝ නැවතත් මේ අම්මව හොයාගෙන ගිහිල්ලා ඇත් එක්ක කතා බහ කරලා තියෙනවා. එතනදී තමයි තාත්තා නැතිව මේ දරුවෝ දෙන්නව හදාගෙන මේ අම්මා මුදල් ගෙවලා තමයි ලොකු පුතාව වෛද්‍යවරයක් වීම සඳහා පිටරට යාමටත් අවස්ථාව සලස්සලා දීලා තියෙන්නේ. බාලපුතත් උසස් අධ්‍යාපනය සඳහා ඇමරිකාවට යාමට අවශ්‍ය බව කියූ විට ඇසිය ධනයෙන් කොටසක් ඔහුටත් දීලා තියෙනවා. පුතුන් දෙදෙනාම පොරොන්දු වෙලා ගිහිල්ලා තියෙන්නේ යලි මෙහි පැමිණෙනවයි කියලා. නමුත් මේ වන විට වසර 30ක පමණ කාලයක් ගත වී ඇතත් ඔවුන් ඇය දැකීමටවත් පැමිණිලා නැහැ. මේ අම්මගේ සිත් ඇවුලට හේතුව ඒකයි කියලා සඳහන් කරලා තියෙනවා. අපිට ලෝකයේ හමුවෙන ලස්සනම හමුවීම අම්මා බව තේරුම් ගන්නට අම්මා නැති වෙනකල් ඉන්නේ නැතුව ජීවත්ව සිටියදී තමන්ට ජීවිතය දුන්නු ඒ අම්මාව රැක බලා ගන්නට බැයි නම් මොකටද දරුවෙකුගෙන් ඇති වැඩ